ප්‍රායෝගික බුදු දහම කියන ප්‍රකාශයෙන් අදහස් වෙන්නේ එදිනදා ජීවිතයට ප්‍රයෝජනවත් බුදු දහම කියන එකයි. බුදු දහම කියන ප්‍රකාශයෙන් අදහස් වෙන්නේ බුද්ධ භාවය දැරීම කියන අදහස. ප්‍රායෝගික අර්ථයෙන් බුද්ධ භාවය කියන්නේ බුද්ධිමත් භාවය. බුද්ධිමත් භාවයේ පැතිකඩ දෙකක් තියෙනවා. එක පැත්තක් ලෞකිකයි, අනිත් පැත්ත ලෝකෝත්තරයි. ඒ ලෝකෝත්තර බුද්ධිමත් භාවයට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. සාමාන්‍ය අර්ථයේ බුද්ධිමත් භාවය කියලා කියන්නේ අපේ ලෞකික ජීවිතයේ එදිනදා ජීවිතයේ සාර්ථක කරගන්න පුළුවන්, සපවත් කරගන්න පුළුවන් හැකියාවට එන්න පුළුවන් කාර්කමට. ඒකත් එක්තරා විදිහක සහජ කුසලතාවයක්. ඒ කුසලතාවය එකිනෙකා තුළ අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. සමහර අය හුඟක් බුද්ධිමත් වෙන්න පුළුවන්, සමහර අය මන්ද බුද්ධිමත් වෙන්න පුළුවන්, සමහර අය සාමාන්‍ය බුද්ධිමත්ින් වෙන්න පුළුවන්. ඒ කුමන ලෞකික බුද්ධිමත් භාවයකින් වුණත් කෙරෙන්නේ එදිනදා කටයුතු සාර්ථක කරගන්න උපකාරවත් වෙන එකයි. එයින්ද බුදු බව නැත්නම් බුද්ධිමත් බව කියන පුළුවන්කාරකම අපිට අපේ එදිනදා ජීවිතයේ සාර්ථකත්වය සඳහා යොදා ගන්න පුළුවන්. ඒ සඳහා බුදුහාඳුරන්ගේ දේශනා එහෙනම් බුදුහාඳුරගේ පණිවිඩය, බුදු සසුන කියන ඒ පණිවිඩය අපිට පාවිච්චි කරන්න පුළුවන්. බුද්ධිමත් පාවිච්චි කරන්න පුළුවන් ඒ පණිවිඩය එතෙන්ට ගැළපෙන විදිහට පාවිච්චි කරන එක. බුදුහාඳුරගේ පණිවිඩයේ පරමාර්ථය ඒ අහන්නන්ව, නැත්නම් ශ්‍රාවකයන්ව, බුද්ධ ශ්‍රාවකයන්ව නිවන් දක්වන එක. නිවන් දක්වන එකේ අදහසෙන් අදහස් කරන්නේ පිරිනිවන් පාන සාසනයක. නිවන් දැක්කාම අන්තිමේදී ජීවිතය කෙළවරුනහම පිරිනිවන් පානවා. පිරිනිවන් පානවයි කියන එකෙන් අදහස් කරන්නේ නැවත උපතක් ලබන්නේ නැහැ කියන එක. අන්න ඒ පැත්තට කෙනෙක් මෙහෙවන ශක්තියට තමයි ලෝකද බුද්ධිය නැත්නම් ප්‍රඥාව කියලා මා පාවිච්චි කළේ. වැඩි දෙනෙක් ලෞකික ජීවිතයේ සපවත් කරගන්න දඟලන හින්දා ඒ අය බුදුහාඳුනාගේ පණිවිඩය යොදාගන්නේ ආගමක් වශයෙන්. හැම ආගමක්ම රාවකයන් යොමු කරන්නේ සැපවත් ජීවිතයක් ගත කරන්න ඒගොල්ලන්ගේ මට්ටමින්, ඒ ආගම්වල මට්ටමින්. ඒ වගේම බුද්ධාගම හැර අනිත් හැම ආගමක්ම අනුගාමකයන් යොමු කරන්නේ සදාකාලික සැපවත් ජීවිතයක් ගත කරන්න දිව්‍ය ලෝකයට ගිහිල්ලා. ඒක තමයි දේව ආගම්වල අවසාන අරමුණ. බුද්ධාගම එදිනදා ජීවිතයත් සපවත් කරගන්න අතර ටිකෙන් ටික ලෝකෝත්තර පැත්තට හිත යොමු කරනවා. ඒ මොකද නිවන් දැකන්න නිවන් දැක පිරුණන් පාන්න තත්ත්වයකට කෙනෙක් පත් වෙන්න සෑහෙන කාලයක්
පිරුම් පුරලා තියෙන්න ඕන. ශාවක බුදුරෙක් වශයෙන් නිවන් දැකින්න නම් පිරුණන් පාන නම් අඩු ගානේ එකා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරුම් පුරන්න ඕනයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. පසේ බුදුරෙක් වශයෙන් නිවන් දැකලා පිරුණන් පාන නම් දෙයාසිය කල්ප ලක්ෂයක්. සම්මා සම්බුදුරෙක් කියන්නේ සාර කියන්නේ ඒ වගේ හතර ගුණයක්. සාරා සංකීය කල්ප ලක්ෂයක් පිරිනම්පුරන්න ඕනේ. ගෞතම බුදුහාදිරුවොත් බුදු වෙලා තියෙන්නේ පොතපතේ සඳහන් වෙන විදිහට සාරා සංකේ කල්ප ලක්ෂයක් පිරිනම්පුරලා. මේ අතින් බලනකොට බුදුදහමේ ප්‍රායෝගික අර්ථය තමයි කවද හරි තුන්තරා බෝධි එක්තරා බෝධියකින් නිවන් දකින්න ඒ ආගම එන්නම් ඒ බුදුදහම අදහනම්ම යොමු කිරීම. ඒ තත්ත්වයට පත් වෙන්නේ එක එක පුද්ගලයාගේ තියෙන සහජ හැකියාව නැත්නම් කුසලතාවය අනුව. ඒ වගේ පුද්ගලය තුන් වර්ගයක් අපිට අපේ එදිනෙදා ජීවිතයේ අත්දකින්න ලැබෙනවා. වැඩි දෙයක් වෙන්නේ කාගේ හරි උපකාරයෙන් අනුන්ගේ උපකාරයෙන් තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න අය. එයාගේ කටයුතු සාර්ථක කරගන්න ජීවිතය සාර්ථක කරගන්න අනුන්ගේ උපකාර අවශ්‍ය වෙනවා. හේතුව කවදා හරි නිවන් දකින්නවා නම් සංසාරයේ කෙලවර වෙනවා නම් ලෝතර බුදුරජාණන්ගේ උපකාරය අවශ්‍ය වෙනවා නිවන් දකින්න. කලාතුරකින් ඉන්නවා තව පිරිසක් අපාතල. තමන්ගේ කටයුතු තමම තනියම කරගන්නවා. අනුගේ උදව් මෙතන බලාපොරොත්තු යන්නේ නැහැ. ඒ වගේම අනුන්ට උදව් කරන්න තිය තරම් දගලන්නේ නැහැ. තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩ කටයුතු හොඳින් කරගෙන ජීවිතය සාර්ථක කරගන්නවා. ඒගොල්ලෝ කවදා හරි නිවන් දකින්නේ පසේ බුදුරැලා. බුදුරැලේගේ උපකාරයක් නැතුව තනියම නිවන අවබෝධ කරගන්න. ඉතාමත්ම කලාතුරකින් ඉන්න අපාතර සමහර අය නිතරම බලන්නේ කාට හරි උදව්වක් කරන්න උපකාරයක් කරන්න අනුන්ට පිහිට වෙන්න. එහෙම කෙනෙක්ට කවදා හරි නිවන් දකින්න වෙන්නේ ලෝතර බුද්ධත්වයකින්. ලෝතර බුදුරෙක් වෙලා අනුන්වත් නිවන් දක්වමි. තමන් තනියම නිවන් දකින්න නැතුව තවත් පිරිස නිවන් දකින්න පුළුවන් කාර්යකමක් ඇති වුණාට පස්සේ නිවන් දකින්න. ඒ කුමන ක්‍රමයකින් හරි තමන්ට හිමි ක්‍රමයකින් නිවන් දැකීමට කටයුතු කරන අතර ඊට බාධා නොවන පරිදි ලෞක ජීවිතය ගත කිරීමත් ප්‍රායෝගික විදිහට බුදුදහම ප්‍රයෝජනට ගැනීමක් ලෙස සලකන්න පුළුවන්. ඒ විදිහට බුදුදහම ප්‍රයෝජනට ගැනීම තමයි වැඩි දෙනෙකුට අවශ්‍ය වෙන්නේ පුළුවන් වෙන්නේ. බුදු දහම කියන්නේ මං කිව්වා බුද්ධ භාවයෙන් යුක්ත බුද්ධ භාවයේ දැරීම කියලා. බුද්ධ භාවය කියන්නේ බුද්ධිමත් භාවයේ සාමාන්‍ය අර්ථයෙන් ගත්තාම බුද්ධිමත් භාවය කියන්නේ තමා කරන කුමන කාර්යයක් හෝ හරියාකාරව කරන්න පුළුවන් හැකියාවට පුළුවන් කාර්යකමට. අන්න ඒ හැකියාව හරියාකාරය යොදනකොට ලෞකික ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා සියලුම බුදුවරුන් දේශනා කරලා තියෙන එකම ක්‍රමයක්. ඒ ක්‍රමය සඳහන් වෙනවා ධම්මපදයේ
සබ්බ පාපස්සා කරනම් කුසල සුප සම්පදා සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධාන ශාසනම් දුරුගේ අනුශාසනාව. ඒකේ පළවෙනි පියවර තමා බුද්ධිමත් කෙනෙක්ගේ එයා හිත දුකට පත් කරන දේවල් කරන්නේ. හිත පැහැවෙන දේවල්, පත් කරන දේවල්, දවන දේවල් කියන්නේ හිතට දුක් දෙන ක්‍රියාවලින් වැළකෙනවා. හිත දුකට පත්වන ක්‍රියාවලිය. ඒකේ ගාථා කියන්නේ සබ්බ පාපස්සා කරන. පව් කරන්නේ නැහැ. දුකට මුල් වෙන කාර්යයන් කරන්නේ නැහැ. එහෙම දුකට මුල් වෙන කාර්යයන් කරන්නේ නැත්නම් හිත දුකට පත් කරන්නේ නැත්නම් ඒ හිතේ තියෙන සැප. ඒක අලුතෙන් හැදෙන දෙයක් නෙවෙයි. ඒක තමයි අපේ හිතේ තියෙන ප්‍රකෘති తත්වය. ඒකනේ බුදුහාඳුරු අංගුත්තරනිකායේ පබස්සර වගේදී ප්‍රකාශ කරන්නේ පබස්සර මිදම් භික්ඛවේ චිත්තං ආගන්තුකේ උපක්ඛලීසේ උපක්ඛීටෝ කියලා. අපි හැමෝගෙම හිත ප්‍රබාසරයි. ප්‍රබාසරයි කියන්නේ ආලෝක ධාරාවක්. ඒ ආලෝක ධාරාව කිල්ටිනොයි කියලා කියන්නේ ඒ ආලෝකයේ ටික ටික අඳුරු වෙන එක. ප්‍රභාව ප්‍රභාසර ගතිය අඩු වෙන එකට. ඒ අඩු වෙන දේවල් තමයි කෙලස් කියන්නේ. කෙලස් කියන්නේ කිල්ටි වෙනවා කියන එක. ඒ නිසා අපේ හිත ප්‍රකෘති හිත නොකිලිටි සිතක්. නොකිලිටි සිතක් කියන්නේ පැහැපත් සිතක්, දිලිසෙන සිතක්, ප්‍රභාසර සිතක්. ඒ හිතේ තියෙන සැපස. ඒ නිසා උපසම්පදා කියන වචනේ උප කියන්නේ ළඟට, සම්පදා කියන සම්පාදනය කරගන්නවා, ළඟා කරගන්නවා. ළඟා කරගන්න නම් ළඟක තියෙන්න ඕන. ළඟා කරගන්න පුළුවන් ළඟක. ඒ කියන්නේ පරම සැපත වෙන නිවන පවා තියෙන්නේ අප තුළමයි. අපේ හිතේ තියෙන පුළුවන් කාර්යකම් දෙකක්. එකක් හිත දුකටපත් කරගන්න පුළුවන්. අනිත් එක අර හිතේ තියෙන ප්‍රකෘති සැප මතු කරගන්න පුළුවන් ගතිය. ඒ විදිහට හිත සැපවත් වෙනකොට හිත සැපවත් කරන නිමිති වලට සංසිද්ධි වලට එක්තරා විදිහක ඇල්මක් ඇති වෙනවා. ඒ ඇල්මත් හිත කෙල්ටු කරන ධර්මයක්. කුසල සුප සම්පදා පින් කරනකොට ඒ ගැන ආඩම්බරත් වෙනවා. පින් කරයි කියලා ඒවට බැඳෙනවා. ඒවට ඇබ්බැහි වෙනවා. පින් කරන්න ඇබ්බැහි වෙනවා. ඒවා කර්ණිමි සූත්‍රයේදී හඳුන්වන්නේ ව්‍යංගයෙන් අනත්ත්‍ය කුසල. මොකද කර්ණිමි සූත්‍රය කියන්නේ කර්ණීය මත්ත කුසලේන අත්ත කුසල. අර්ථවත් කුසල් කරන්න ඕනේ නිවන් දකින්න නම්. ඒ කියන්නේ අනර්ථවත් කුසල් වලින් වැළකින්න ඕනේ. අනර්ථවත් කුසල් කියන්නේ සංසාරයේ දික් කරන පින්කම්. පින්කම් කළා නිවන් දකින්න බෑ. හැබැයි සංසාරයේ සැපවත්ව දිගට පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. නිවන් දකින්න සංසාරයේ සම්පූර්ණයෙන්ම කොට කළ දාන්න. සංසාර ගමන නවත්වන්න. අන්න ඒ තත්ත්වයේ තියෙන පුළුවන් කාර්යකමට තමයි අත්ත කුසල් කියලා කියන්නේ. එනිසා එදිනෙදා ප්‍රායෝගික ලෞකික ජීවිතයේදී අපේ එදිනෙදා ජීවිතයේ සපවත් කරගන්න අතර නිවනට බාධා වෙන කාර්යයන්ගෙන් ඈත් වෙන්න ඕනේ. නිවනට බාධා වෙන කාර්යයක් තමයි හිත කිල්ටු වීම. හිත කිල්ටු වෙන්නේ යමක ඇලුනාම. නිවනේ ඇලුනත් නිවන් දකින්න ඕනේ කියලා බලාපොරොත්තු කරන එකක් බලාපොරොත්තුවක්. ඒකනොත් හිත කිල්ටු වෙනවා. එයින්ද සචිත්ත පරියෝධක දපණ කියලා මිලඟ තුන්වෙනි පියවරේ කිව්වේ හිත පිරිසිදු කරගන්න ඕන. පරියෝධපල් කියන්නේ පරියෝධාත. ඕදාත කියන්නේ සුදු පාට. අපි පාට කියලා පාවිච්චි කළාට සුදු කියන්නේ වර්ණයක් නෙවෙයි.
හැබැයි සුද්ධ වර්ණයක් වුණාට හැම වර්ණයක්ම එකතු වෙලා සුද්ධ හැදෙන්නේ. හොඳම උදාහරණයක්. සූර්යාලෝකයේ සුදුයි. හැබැයි සූර්යාලෝකයේ ඇස්සේ සේරම වර්ණ තියෙනවා. සංයෝගයක්. වර්ණ නැති කිරීම නෙවෙයි. ඒ වර්ණවත් භාවය. වර්ණ තිබුණට පේන්නේ සුද. වර්ණ වලට පාවිච්චි කරන වචන තමයි රාගය කියන්නේ. රාගය කියන්නේ ඇලෙන ගතිය. හිත වර්ණවත් කරගන්න නැතුව සුදු කරගන්නවා කියන්නේ රාගය මිදෙන එක. රාගය මිදෙනවා කියන්නේ ඇලෙන එකෙන් මිදෙන එක. ඒ ඇලෙන ගතියෙන් හිත මිදෙන්නේ බුද්ධිය වැඩ කරනකොට. බුද්ධිය ලක්ෂණයක් තමයි තීක්ෂණ අවධානයකින් ඉන්න එක. නිරීක්ෂණයකින් ඉන්න එක. වෙන දේවල් මොනවද කියලා දැනමින් ඉන්න එක. අන්න එතකොට තේරෙනවා ඇලීම් ගැටීම් ඇති වෙනකොට හිත රිදෙනවා. ඒක හිතට බරක්. ඇලීම් ගැටීම් නැත්නම් හිත සැහැල්ලුයි. සැහැල්ලුවෙන් ඉන්න හිත සැපවත්. ඒක තමන්ට අත්දැකීමෙන් තමා තුළින්ම අවබෝධ වෙනවා. අන්න ඒ අවබෝධය ලැබුණාම අපිට එදිනෙදා ලෞකික ජීවිතය ගත කරන්න පුළුවන්. හොඳ ගෙවල් දොරවල් තියෙන්න පුළුවන්, මාලිගාවල් තියෙන්න පුළුවන්, යාන වාහන තියෙන්න පුළුවන්, භවභෝග සම්පත් තියෙන්න පුළුවන්, ඥාති මිත්‍රාදී හිතවිරුම් පිරිවරාගෙන ඉන්න පුළුවන්. ඒගොල්ලොත් එක්ක බොහොම හොඳින් ඉන්න පුළුවන්. හොඳට කන්න බොන්න පුළුවන්. හැබැයි ඒවැ ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඇලෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ බුද්ධිය වැඩ කරනවා. ඒ බුද්ධියට පේනවා එක දෙයක්, මේ හැම දෙයක්ම ජීවිතය අත්දකින්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්ත කියලා. අනිත්‍ය කියලා කියන්නේ නිත්‍ය නැහැ. එක විදිහට කිසිම දෙයක් හැම වෙලාවෙම නැහැ. ඒ කියන්නේ හෙරක්ලිටස් කියන පඬිවරයා කිතු පූර්ව පස්වෙනි සතවාසයේදී ග්‍රීකයේ කිව්වේ එකම ගඟකට දෙවරක් පය තියන්න බෑ කියලා. එහෙම තමයි භෞතික ලෝකයේ ස්වභාවය. හැම දෙයක්ම හැම මොහොතකම ක්ෂණිකව වෙනස් වෙනවා. එක ගමනක් අල්ලපු දේ නෙවෙයි තව ගමනක් අල්ලපුට තියෙන. ඒකේ පරමාණු වෙනස් වෙලා, උප පරමාණු වෙනස් වෙලා. ප්‍රවාහය වේගවත් ප්‍රවාහයක් තමයි අපි ගත අපි මේ ලෝකේ තියෙන හැම දෙයකම දෙයක් තුළම. ඒක තේරුම් ගත්තයන් පස්සේ අල්ලන්න දගලන්නේ නැහැ, අතාරින්න දගලන්නේ නැහැ. අතාරින්න දගලන්නේ නැත්නම් මොකද අතාරින බව දැනෙනවා. මොකද කිසි දෙයක් නිට්ටිය එක විදියට තියෙන්නේ නැහැ. අල්ලන්න දගලන්නේ නැත්නම් මොකද අල්ලගෙන තියාගන්න බෑ. ඒවා වෙනස් වෙනවා. ඔය අවබෝධය ගැඹුරු පැත්තට යනකොට ඒක ප්‍රඥාව බවට පත් වෙනවා. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය දකින්න ඇහැට කියනවා ප්‍රඥාක්ෂය කියලා. ඒ අක්ෂය තමයි, ඒ ඇහැ තමයි, ඒක මසසක් නෙවෙයි, ඇතුලෙන් ඇති වෙන ඉංග්‍රීසි ඉන්සයිට් කියන අන්තර ඥානයක් පහළ වෙනවා. බුදුහාමුදුරනේ බුද්ධත්වයේ පහළ වුණේ ආලෝක උදපාදි, චක්කුන් උදපාදි කියලා කිව්වේ. ඇහැ උදා වුණා. ඇහැ උදානාම ඇත්ත පෙවුණා. ඒකයි ආලෝක උදපාදි කියලා කිව්වේ. නිවන් දැක්කයි කියලා කිය. එයින්ද අපිට අපේ එදිනෙදා ජීවිතය ගත කරන්න පුළුවන්. හොඳට හම්බ කරගෙන, හොඳ ගෙවල් දොරවල් යාන වාහන එකතු කරගෙන, භවභෝග සම්පත් රැස් කරගෙන, යාළු මිත්‍රාදීන් බට කරගෙන බොහොම සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි බුද්ධිමත්ව. ඒ කිසි දෙයක ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ගැටෙන්නේ නැහැ කියන්නේ තමන් දන්නවා අනිත් හැම කෙනෙකම තමන්ට වඩා වෙනස්. එක වගේ පුද්ගල දෙන්නේ ලෝකේ නැහැ. එක වගේ වස්තු දෙකක් ලෝකේ නැහැ. එක වස්තුවක් තව වස්තුවකින් වෙනස්. එක පුද්ගලයේ තව පුද්ගලයකින් වෙනස්.
අන්නේ වෙනස්කම් පිළි අරගෙන. ඒක සහජීවනයක්. ඒකේ ජීවත් වෙනවා. කෙනෙක් බැන්නත් හිත නරක කරගන්නේ නැහැ. නරක කරගෙන තීරමක් නැහැනේ. යාට කේන්ති කියලා දැන්න යාගේ හිත නරක වෙලා තියෙන්නේ. මං ඒක බෝ කරගන්න ඕනේ නැහැ කියලා හිතන බුද්ධිමතා. අන්නේ විදියට ප්‍රායෝගිකව මිනිස්සුන් එක්ක සමාජය එක්ක අනුන් එක්ක ඇලීම් ගැටීම් ඇති කරගන්නද අමුදරුවන් එක්ක වුණත් කිසිම කෙනෙක් කොවිලාවේ මැරෙනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා අප යම් කිසි අවස්ථාවක භුක්ති විඳින හැමදේම ඇසුරු කරන හැම කෙනාම හැමදාම එක වගේ ඉන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනස් වෙනවා. අන්න ඒ බව දනිමි. ඉන්න පුද්ගලයාගේ තියෙන බෞද්ධ ආකල්පයක්. බෞද්ධ ආකල්පය කියන්නේ බෞද්ධ කියන වචනේ හැදෙන බුද්ධ කියන වචනේ. බුද්ධ බෞද්ධ වෙනවා. සුඛ කියන එක සෞඛ්‍ය වෙනවා වගේ. සුන්දර කියන එක සෞන්දර්ය වෙනවා වගේ. ඒක භාෂා න්‍යායක්. බෞද්ධ කියන්නේ බුද්ධ භාවයෙන් යුක්ත කියන එක. භෞතික කියන්නේ භූත භාවයෙන්. සතර මහා භූතයන්ගෙන් හැදෙන දේවල්ට කියනවා භූත කියලා, සිද්ධි. භූත භෞතික වෙනවා. ඒ වගේ බෞද්ධ භාවය කියන්නේ බුද්ධ භාවයෙන් යුක්තකමට. ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ ආකල්පය තමාගේ හිත තුළ පහළ වෙනවා. බුදුවරු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා කිසි දෙයක් එක ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඒව ඇහැටි එහෙමයි කියලා දැනමින් ඉන්නවා. ඒව ඇහැටි එහෙමයි කියලා දැනෙනවා නම් එතන තියෙනවා මෝහයක් නැහැ. හේත වීත මෝහි. ඒ දේවල් එක ගැටෙන්නේ නැත්නම් එතන ද්වේෂයක් නැහැ. දෝෂයක් නැහැ. වීත දෝෂි. ඒ වේ ඇලෙන්නේ නැන්නම් මේ දිගට තියා ගන්න ඕනේ කියලා ඒ හිත විතරාගේ. ඒක නිසා ප්‍රායෝගික බෞද්ධයන් වශයෙන් හැකිතාද්දුර සැප සම්පත් භුක්ති විඳින්මින් ඒ විතරාගී විත දෝෂී විත මොහි බුද්ධ චිත්තයකින් යුක්තව අපිට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකටයි මා කිව්වේ ප්‍රායෝගික බෞද්ධකම කියලා. ඒක බෞද්ධ දර්ශනයේ උඩ ජීවිතේ පාත්වගෙන යමයි. ඒක දැක්ම දර්ශනයක්. බුද්ධාගම කියන එක තව එකක්. ඒවැ වත් පිළිවෙත් තියෙනවා. බුදු පූජා තියෙනවා. මත් මතාන්තර තියෙනවා. අදහස් තියෙනවා. ඒ කිසිවක් අවශ්‍ය නැහැ ප්‍රායෝගික බෞද්ධයෙක් වශයෙන් ජීවත් වෙන්න. මේ අරවත් එක්ක ගැටෙන්නේ නැහැ. බෞද්ධයෙක් වශයෙන් බෞද්ධ පවුලක ඉපදුණා නම් බෞද්ධ සමාජයක ජීවත් වෙනවා නම් ඒ බෞද්ධයන්ගේ වත් පිළිවෙත් එක්ක වලට සහභාගී වෙමින් ඒව ඇලෙන්නේ නැති වේ ගැටෙන්නේ නැතුව ජීවත් වෙනවා. පින්දහම් වල ඇරෙන කෙනා පින්දහම් කරමින් ජීවත් වෙන කෙනා බලාපොරොත්තු වෙන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සැප සම්පත් විඳින්න ජීවිතේ භුක්ති විඳින්න. ඒ මගේ සිද්ධියේ ජීවිතයේ සංසාරයේ දිග්ගැහෙන එක. ප්‍රායෝගික බෞද්ධයා සංසාරේ නවත්තන්න දගලන්නේ නැහැ. දිගට සංසාරේ පවත්තන්න දගලන්නේ නැහැ. එයාට ඒක කොට කර ගන්න ඕන කමකුත් නැහැ, දික් කර ගන්න ඕන කමකුත් නැහැ. ඒ වෙන විදිහකට වුණාවේ. මේ ලෝකේට අපි කවදා හරි ආවා නම්, සංසාරයට ඇතුළුණා නම්, කවදා හරි අපි මේ සංසාරයෙන් පිට වෙනවා. ඒකයි සබදායි. ඇති වුණ දෙයක් හැම දෙයක්ම නැති වෙනවා. ආරම්භ වෙච්ච දෙයක් හැම දෙයක්ම නතර වෙනවා. ඒ නිසා කවදා හරි අපේ සංසාර ගමන ආරම්භ වුණා නම්
ඒකේ නිමාවකුත් තියෙන්න ඕනේ. නිමාව නිකන් අපි දඟලන්නේ නැති ඉන්නවා. එහෙම නිමාව වුණත් තමන්ට ප්‍රශ්න නැහැ. ඇයි සංසාරයේ කිසිම ඇලීමක් නැහැ. ඒ නිසා ප්‍රායෝගික බෞද්ධය කියන්නේ නියම ශ්‍රමණේ, සමණේ, හිත සමණේ වෙලා. එයා සිවුරු දාගෙන නැහැ. තට්ටේ බූ ගාගෙන නැහැ. ඒ වගේම ගස් ඇට පන්සල් වල එහෙම වාසය කරන්නේ තාවාසික වාසය කරන්නේත් නැහැ. සාමාන්‍ය මිනිස්සු කටින් ජීවත් වෙනවා. අන්න එයා තුළ ලෞකික බුද්ධියත් ලෝකෝත්තර ප්‍රඥාවත් දෙකම වැඩ කරනවා. ඒක තමයි මා අදහස් කළේ ප්‍රායෝගික බෞද්ධකම යන්නේ. ඒ ජීවිතයේ තියෙන මධ්‍යම ප්‍රතිපදාවක් අන්තගාමී නෑ. පිනටම ඇබ්බැහිවෙච්ච එක්කෙනා, භාවනාවටම ඇබ්බැහිවෙච්ච එක්කෙනා, පන්සල්ම බදාගෙන ඉන්න එක්කෙනා දන් දීන් ආදී පින්කම බලාගෙන ඉන්න එක්කෙනා පෙරෙන්නේ ඇල්මකින්, බලාපොරොත්තුවකින්. එයා නියම බෞද්ධයෙක් නෙවෙයි. නියම බෞද්ධයා බොහොම සැපවත් ජීවිතයක් බොහොම සන්තෝෂයෙන් ගත කරන, අනුන්ටත් තමන්ටත් වැඩක් වෙන විදිහට ජීවත් වෙන ප්‍රායෝගික පුද්ගලයෙක්. අන්න ඒ වගේ ප්‍රායෝගික බුදුදහමක් තමයි අපට අවශ්‍ය වෙන්නේ. බුදු දහම කියන්නේ, ධර්ම කියන්නේ හිතේ දැනෙන දේවල්, හිතෙන් දරන දේවල් ධර්ම කියන්නේ. බුදු කියන්නේ හිතෙන් දරන බුද්ධියට. බුද්ධිය හිතෙන් දරනවා කියන්නේ බුද්ධිය හිතෙන් පාවිච්චි කරනකොට. ඒක නිසා ප්‍රායෝගික බෞද්ධ ජීවිතය කියන්නේ බුද්ධිමත් ජීවිතයක්, ව්‍යාපාර ජීවිතයක්. ව්‍යාපාර කියන්නේ තමන්ටත් අනුන්ටත් ව්‍යාපාර ජීවිතයක්. ඉතා උතුම් ජීවිතයක්, එක ආර්ය ජීවිතයක්. ආර්ය කියන්නේ උතුම්. යා තුදිර ජගෙන ඇඳගෙන නොඉන්න පුළුවන්, කාරේදී ඇඳගෙන නොඉන්න පුළුවන්, තට්ටේ බූගාගෙන නැතුව ඉන්න පුළුවන්, යාන වාහන පාවිච්චි කරන්න පුළුවන්, හොඳට කන්න බොන්න පුළුවන්, සෙනෙක පිරිවරාගෙන සෙනෙකත් එක්ක ඉන්න පුළුවන්, වනගත වෙන්නේ නැතුව. ඒ වනගත වෙන එක, පන්සල් රිංගන එක, මහණ වෙන එක, එක්තරා විදිහක අන්තගාමී බෞද්ධකමක්. ඒක නරක නෙවෙයි. සමහර අය හැදිලා තියෙන්නේ ඒ විදිහට, ඒ පැත්තට. ඒ වුණාට මහණ වෙන 100කින් එක්කෙනෙක්වත් නිවන් දැකීම සඳහා මහණ වෙනවාද, නිවන් දැකීම සඳහා අවශ්‍ය විදිහට ජීවත් වෙනවද කියලා අපිට හරියාකාරව කියන්න බෑ. ඒ හැම අයම ලෞකික අය. රහත් වෙන එක, නිවන් දකින එක. ප්‍රායෝගික බෞද්ධයා ලෞකිකත් නෑ, ලෝකෝත්තරත් නෑ. එයා මධ්‍යස්ථයි. ඒක නිසා එයාගේ ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාව. සා මධ්‍යස්ථ ප්‍රායෝගික බුදුදහම කියන්නේ මධ්‍යස්ථව ජීවිතය ස්වභාවිකව පවත්වාගෙන යෑම.